ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත සවසහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් සිරස්තල එන්නතු අරගින පැත්තකට වෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දේශපාලකින්ගෙන් ඉල්ලයි ආණ්ඩුවට රට ලොක්ඩවුන් කරන්න සතියක් කල් දෙන බව සමන් රත්නප්‍රිය සියතට කියයි मिरट पेतरियान डेल्टा वायरस तवत विकृति प्रभेद तुनक अमति चंड पार्लिमेंटुवेदी कियाय ऑक्सीजन मत यपिन कोविड रोगीन गे संख्या दिदहस हायसीयट लंगावे इयेत कोविड मरण एकसिय हटहता दिन अटट मरण दाह इक्मवाय समस्त मरण संख्या हायदहस देसिय हट तुनाय श्रीलंकाव अवधान मट्टमे हतर वन तनट दत्त हंगन्नेपा जीएमओ इल्लाय जनपति सह एजाप नायक रणिल अतर हमुवाक අදරාත්‍රී 10 සිට හෙට අලුයම 4 තෙක් නිරෝධායන ඇඳිරි නීතිය දිවයින පුරා බෙලඳසල් බොහොමයක් අයිතිකරුවන් වසා දමයි ඉන්දියානු බූතැටියේ ශ්‍රී ලංකාවට දකුණින් පැල්ම කම්පනවලට හේතුවද කහහිඟ රටේ කොළඹට කහපාට වැස්සක් ගුරු විදුහල්පති අනුකමිටු සාකච්ඡා කල්යයි සයිබර් විරෝධයේ ඇරඹේ ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත श्रीलंकावतुलेति डेल्टा वायरसे विकृति प्रभेद तुनक हंदुनागिने तै राज्य अमात्य महाचार्य चान्न जयसुमन महता अद पार्लिमेंतुवेदी प्रकाश कला रट लॉकडाउन करन्न रजयट उपरिमेन सतियक काल देन बव रजय हेदनिलधारींगे संगमे सभापति समन रत्नप्रिय महता प्रकाश करनवा कोविड वेलदुनु दरुवन हुस्म गनीमे आबादवलिन पेलेन्ने नम वहाम रोहल गत करन्ने श्वसन रोग पिलिबंद विशेषज्ञ वैद्य चान्न द सिल्वा इल्ला सिटिनवा यत कोविड मरण 167ක් වාර්තා වුණා මෙරට පැතිරියමින් පවතින ඩෙල්ටා වෛරසයේ තවත් විකෘති ප්‍රභේද තුනක් මේ වන විට හඳුනාගෙන ඇති බව රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා ඒ අද පාර්ලිමේන්තුවේදී පරීක්ෂකයන් මූලික වශයෙන් අනාවරණය කරගෙන තියෙනවා ලංකාවේ පැතිරෙන ඩෙල්ටා වෛරසයේ විකෘත කිහිපයක් ඇති වෙලා තියෙනවා කියලා විකෘත තුනක් පිළිබඳව මේ වෙනකොට අප දැනුවත් වෙලා තියෙනවා SA222V SA701S සහ SA1078S නමින් හඳුන්වන ස්පයික් මියුටේෂන් එහෙම නැත්නම් ස්පයික් ප්‍රෝටීන ඇතිවීම සඳහා හේතු වෙන ඒ ජානකීයතයන්හි යම්කිසි වෙනසක් අපේ රටේ තියෙන ඩෙල්ටා ප්‍රභේදය තුල මේ වෙනකොට මූලික වශයෙන් අනාවරණය කරගෙන තියෙනවා රෝගය පැතිර යාම ඉහළ වීම සඳහා එක හේතුවක් වෙන්නත් ඉඩ තියෙනවා මේ අතර රජයේ විසින් රට ලොක්ඩවුන් නොකරන්නේ නම් වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක් ලෙස සති දෙකක් ලොක්ඩවුන් කිරීමේ වැඩපරිචණයකට වෘත්ති සමිති සූදානම් බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සියතට ප්‍රකාශ කළා कोविड-19 වසංගත රෝග තත්ත්වය තාම බරපතල විදියට ව්‍යාප්ත වෙලා තියෙනවා දවසකට රෝගීන් 165ක් 170ක් මිය යන තත්ත්වයක් උදා වෙලා තියෙනවා කරන PCR ප්‍රමාණය අනුව 3500ක් විතර වගේ රෝගීන් මුණ ගැහෙනවා නමුත් ආණ්ඩුව මේකට නිශ්චිත තීරණයක් ගන්න බවක් අපිට පේන්නේ නැහැ දසතින්ම කියනවා මේකට උත්තරයක් හොයාගන්න විශේෂයෙන්ම විද්‍යානුකූල රටවැසියමක් කරන්න කියලා නමුත් ආණ්ඩුව ඒකට අවුම් ගන්න දෙන බවක් අපිට පේන්නේ නැහැ ආණ්ඩුව දිගටම කල් මරමින් ඉන්නවා තව මරණ කීයක් වාර්තා වේද කියන සැකය අපිටුල තියෙනවා අපි අද රැස්වලා තීන්දුවක් ගත්තා ආණ්ඩුවට සතියක් කල් දෙනවා ඒ සතිය තුල ආණ්ඩුව නිශ්චිත ක්‍රියාමාර්ගයක් ගන්නේ නැත්නම් රට විද්‍යානුකූල වසා දැමීමක් කරන්නේ නැත්නම් වෘත්ති සමිති ව්‍යාපාරයේ විදියට මේ රටේ රාජ්‍යාංශයේ පෞද්ගලිකාංශයේ සහ අර්ධ රාජ්‍යාංශයේ සියලුම සේවක කණ්ඩායම් සති දෙකකට ලොක්ඩවුන් වෙන්න अभी පැහැදිලිවම කියනවා මේක භයානක තත්වයක් භයානක තත්වයට රජය තීරණ ගන්නෙ නැත්නම් සෞඛ්‍ය සේවාවේ මේ ඒකරාශී හඬට ඇහුම් ගන්න දෙන්නේ නැත්නම් අපි වෘත්ති සමිති විදිහට බලාපොරොත්තු වෙනවා හෙට දවසේදී එකතු වෙලා කතා කරලා සෞඛ්‍ය සේවාව විතරක් වැඩ කරලා මේ රටේ අනිකුත් සේවාවන් වර්ධන ක්‍රියාමාර්ගයක් දක්වා ගෙනියන්න මේ අතර මහාචාර්ය නිලිකා මලවිගේ මහත්මිය විසින් ෆිට පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ කොවිඩ් වෛරසයේ වාතයේ මගින් සම්ප්‍රේෂණය විය හැකි බවයි මුහුණු ආවරණ පැලඳ සිටි පුත්කලින් ගින්ගත් සාම්පල වලින් ඔවුන්ටද වෛරසය ආසාදනය වී ඇති බව පරීක්ෂණයකින් තහවුරු වී ඇති බවයි එම ට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ
දරුවන්ට කොවිඩ් වෛරසය ආසාදනය වීමේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්눔 කරන බව සසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා පවසනවා. දැනට ලංකාවේ කොවිඩ් 19 රෝග තත්ත්වය යම්කිසි ශීඝ්‍ර පැතිරීමක් සිදු වෙමින් පවතිනවා. දරුවනුත් මේ සම්බන්ධයෙන් රෝගයට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. දරුවන්ගේ සංඛ්‍යාවේ පැහැදිලි වර්ධනයක් දක්නට ලැබෙනවා. මේ ඩෙල්ටා ප්‍රභේදය ආශ්‍රිතව එහි පැතිර යාමේ තිබෙන වැඩිපුර පැතිර යාමේ හැකියාව නිසා සාමාන්‍යයෙන් ගොඩක් අවස්ථාවලදී නිවසේ සියලු නාටම මේ රෝගය වැළඳීමේ හැකියාව වැඩි වෙලා තිබෙනවා. එම නිසා කුඩා දරුවෝ නිවස තුළ රෝගයට ගොදුරු වීමේ සම්භාවිතාවයේ යම්කිසි පැහැදිලි වැඩිවීමක් දක්නට ලැබෙනවා. මෙහිදී දෙමාපියන් නිතර අපේ විමසනවා දරුවන් නිවස තුළම තබාගෙන ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයක් තිබෙනවද කියලා. වෛද්‍ය අධීක්ෂණය යටතේ පමණ දරුවන් නිවස තුළ තබා ප්‍රතිකාර කිරීම සිදු කරන්න පුළුවන්. දරුවන්ගේ කොවිඩ් නියුමෝනියා ඇති වෙන්නේ ඉතාම කලාතුරකින්. සාමාන්‍යයෙන් 1%ක් 2%ක් අතර ප්‍රමාණයක් තමයි කොවිඩ් 19 රෝගී තත්ත්වය සහිත දරුවන්ට මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එම නිසා ඔවුන්ගේ යම්කිසි හුස්ම ගැනීම අපහසුතාවය යම්කිසි ක්‍රියාකාරමක් කමක් හෝ සිදු කරනවට ඔවුන්ට වෙනදා නැති හුස්ම ගැනීම අස්වැසන අපහසුාවක් හෝ ඔබ නිවසේ ශරීරයේ ඔක්සිජන් මට්ටම පරීක්ෂා කිරීමේ උපකරණයක් පල්ස් ඔක්සිමීටර් කියන උපකරණය තිබේ නම් එහි ඒ පාඨාංකය සැචුරේෂන් කියන පාඨාංකය 96ට වඩා අඩු නම් ඉතාම ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතාම අවශ්‍යයි. මේ වන විට කොවිඩ් රෝගීන් 2578 දෙනෙකු ඔක්සිජන් අවශ්‍යතාවය සහිතව ප්‍රතිකාර ලබන බව විශේෂඥ වෛද්‍ය ලාල්පනා පිටියේ මහතා සියතර ප්‍රකාශ කළා. මේ වන විට ශ්‍රී ලංකාව සතුව පවතින ඔක්සිජන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 80ක් පමණ වනවා. කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් රැගෙන ඒම සඳහා නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව අද අලුයම ඉන්දියාව බලා පිටව ගොස් තිබෙනවා. එම නෞකාව ත්‍රිකුණාමලයේ වරායෙන් ඉන්දියාවේ චෙන්නයි වරාය බලා පිටව ගිය බවයි නාවික හමුදා මාධ්‍ය එක්ක නිවේදනය කළේ. අදාළ නෞකාව හෙට පස්වරුවේ චෙන්නයි වරාය වෙත ළඟා වීමට නියමිතයි. මේ අතර ඉන්දියාවෙන් සතිපතා ඔක්සිජන් මෙට්‍රික් ටොන් 100ක් ගෙන්වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනයේ වී දිනක් තුල සිදු වූ වැඩිම මරණ ඊයේ වාර්තා වුණා. වාර්තා වූ මරණ සංඛ්‍යාව 167. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6263 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගත වූ දින 8ක කාලය තුල පමණක් මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 1152ක්. පසුගිය සතියේ තුල ප්‍රමාද වී වාර්තා වී තිබූ කොවිඩ් රෝගීන් පිළිබඳ දත්ත සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් යාවත්කාලීන කර තිබෙනවා. ඒ අනුව ඊයේ දිනට තහවුරු කළ සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 362074ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. සෞඛ්‍ය සේවකයන් සඳහා වහාම කොවිඩ් මර්ධන එන්නදී තුන්වන මාත්‍රාවක් ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. එන්නත අරගෙන දේශපාලඥයින්ට පැත්තකට වී සිටින ලෙසද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද මතක් කළා. එසේම කොවිඩ් දත්ත සැඟවීම වහා නතර කළ යුතු බවයි එම සංගමය පෙන්වා දෙන්නේ. අපි අවදානන අවදී 4 වෙනි මට්ටමට ඇවිල්ලා තියෙනවා. කවුරු නැහැ කිව්වත් තියෙන ප්‍රතිඵල අනුව ඒක කරලා තියෙන වර්ගීකරණයට අයිති වෙන නිර්ණායක අනුව අපි එතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඒ නිවැරදි දත්ත ටික එළියට දෙනවා නම් නිවැරදි දත්ත ප්‍රකාශ කරන එක සම්පූර්ණ වගකීම වසංගත රෝගාංශයේ. ඒවෙන් රට දැනුවත් කරලා හරි අවදාන රටට කියලා මෙන්න මේ ටික අපි මේ වෙලාවේ කළ යුතුයි කියන එක තදින් ක්‍රියාත්මක කරන තත්වයක් ඇති කළ යුතුමයි. මේ වෙන විට අපිට පේන කතාව තමයි වෛද්‍යවරුන්ට වඩා හොඳට තේරෙනවා කොවිඩ් පාලනය කරන්න දේශපාලඥයන්ට. කොවිඩ් ලෙඩ් උන්ට දෙන්න ඕනි ප්‍රතිකාර ක්‍රමයේ සිට මේක පාලනය කරන්න ඕනි වැඩ ටික මොනවද කියන එක දේශපාලඥයන්ට තේරෙන තත්වයකට පත් වෙලා තියෙනවා. ඒක ඉතාමත්ම අභාග්‍ය සම්පන්න කාරණාවක්. මොකද දේශපාලඥයෝ කොවිඩ් මර්ධනය කරන්න පටන් ගත්තොත් කොවිඩ් වලට කරින් මිනිස්සු ටික ඉවර වෙන්න ඉඩ තියෙනවා. දේශපාලඥයෝ එන්නත ගහගෙන අපි කියන දේ අහලා පැත්තකටලා ඉන්නවා නම් අපිට ඒක ලොකු දෙයක්. ඊටු ටික අපි බලා ගන්නවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට අපි මේ සෞඛ්‍ය සේවකයන්ට මේ රෝගයේ වැළඳීම වැඩි වීමේ ප්‍රවණතාවය මත දැනට මාස 5කට ආසන්න ප්‍රමාණයක් ගත වෙලා තියෙනවා දෙවැනි මාත්‍රාවෙන් පස්සේ. මතයක් තියෙනවා මාස 5කට පස්සේ සමහර රටවල් මේ වෙනුවට තෙවෙන මාත්‍රාවක් ලබා දෙමින් පවතිනවා. ඉතින් ඒක නිසා තමයි අපි සංගමයක් විදිහට කිව්වේ තාක්ෂණික කමිටුවක් දාලා ලෝකයේ තත්ත්වයක් තාක්ෂණික පැත්තක් කියන දෙකම අධ්‍යයනය කරලා සෞඛ්‍ය සේවකයන්ට දීමට සුදුසු නම් ඒක ලබා දෙන්න කියන එක තමයි අපි ඉල්ලුවේ. ඇයි එහෙනම් PCR පරීක්ෂණ වැඩි කළා මේ සංඛ්‍යාලයකින් අඩු කළා ලෝකෙට කියන්නේ නැත්තේ? ඒක කියන්න පුළුවන්. PCR පරීක්ෂණ වැඩිපුර කරලා ලෝකෙට කියන්න පුළුවන් අපේ රටේ මරණ අනුපාතය අඩුයි කියලා කියන්න පුළුවන්. දැන් ලෝකෙ ඉස්සර අපි ලැජ්ජාවට පත් වෙලා මරණ අනුපාතය වැඩි රටක් බවට පත් වෙලා තියෙනවා. ඒතරොත් උතර තියෙන කුමන්ත්‍රණයක් එනවා. PCR අඩුවෙන් කිරීමේ කුමන්ත්‍රණය කරන්නේ තමුන්නාසද කියලා පියතුමගෙන් අහනවා. PCR වැඩිපුර කළා එහෙනම් ලංකාවේ තියෙන ගෞරවයත් අඩු කර රකින්න. මෙච්චර රෝගීන් සංඛ්‍යාවක් වාර්තා කරන ශ්‍රී ලංකාවේ මරණ අනුපාතය මෙච්චර අඩුයි කියලා කියන්නේ ඇයි ඔකටයුතු කරන්නේ නැත්තේ? ඇත්ත දේ මේකයි. හොයලා බැලුවනම් උතන සංඛ්‍යාලයක සංගවීමක් කරනවා. මරණවලින් කොරෝනා රෝගීන් වශයෙන් වාර්තා වෙන මරණත් සංගවීමක් තියෙනවා.
එක අපිට දැනෙනවා ඊයේ රාත්‍රියේ 10 සිට අලුයම 4 දක්වා නිරෝධායන ඇඳුර නීතිය දිවයින පුරා ක්‍රියාත්මක කෙරුණා ඒ අනුව මාර්ග බාධක අසල දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදා තිබුණා මේ අතර අද රාත්‍රියේ 10 සිට හෙට අලුයම 4 දක්වා යලි නිරෝධායන ඇඳුර නීතිය පැනවීමට නියමිතයි පවතින කොවිඩ් තත්ත්වයේ සැලකිල්ලටගෙන දිවයිනේ ප්‍රදේශ රැසක වෙළඳසැල් වසා දැමීමට වෙළඳ සංගම් තීරණය කර තිබෙනවා ඊයේ රාත්‍රී 10 සිට අද අලුයම 4 දක්වා පනවා තිබූ නිරෝධායන ඇඳුර නීතිය කඩකළ පුද්ගලයන් 277ක් පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. බස්නාහිර පළාතට ඇතුළු වන සහ පිටවන ස්ථාන 12ක මාර්ග බාධක ස්ථාපිත කර තිබෙනවා. එහිදී සිදු කළ පරීක්ෂා කිරීම්වලදී පුද්ගලයන් සහ වාහන ආපසු හරවා යැවීමට පොලිසිය පියවර ගත්තා. කොළඹ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන මාර්ග ඉතා පාළු ස්වභාවයක් ගෙන තිබුණා. ඇතැම් මාර්ගවල රාත්‍රී 10න් පසුවද රථ වාහන ගමනාගමනයේ සිදුවන ආකාරය දක්නට ලැබුණා. මෙතර අද මධ්‍යම රාත්‍රියේ සිට විවාහ මංගල්‍යයන් පැවැත්වීමට අවසර හිමිවන්නේ නැහැ. නිවෙස්වල සහ උත්සව ශාලාවල විවාහ මංගල්‍යයන් පැවැත්විය නොහැකි බවයි යුද්ධ හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. මෙතර රත්නපුර නගරයේ මැණික් ව්‍යාපාරික සංගම් සහ අනිකුත් වෙළඳ සංගම් සියලුම ව්‍යාපාරික කටයුතු නවතා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ හෙට සිට ලබන 30 වෙනිදා දක්වායි. පවතින කොවිඩ් වසංගත ව්‍යාප්තිය සැලකිල්ලටගෙන මෙම තීරණය ගත් බවයි වෙළඳ සංගම් පවසන්නේ. මෙතර පවතින කොවිඩ් තත්ත්වය සැලකිල්ලටගෙන දිවයිනේ ප්‍රදේශ රැසක වෙළඳසැල් වසා දැමීමට වෙළඳ සංගම් තීරණය කර තිබෙනවා. වත්මන් රජයට කොරෝනා හතරවන රැල්ල පාලනය කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පවසනවා. එන්නත් මාත්‍රා දෙකම ගත් අයට කොරෝනා යලි හැදුනත් ජීවිත අනතුරක් නැති බව අමාත්‍ය සෙම් චන්ද්‍රසේන මහතා මේ අතර ප්‍රකාශ කරනවා. කොවිඩ් පිළිබඳව අද දේශපාලනයෙන් ඇසුණ කතා. උද්දච්ච බස් දෙදුවට අපි තමයි හොඳටම කළේ කියලා අපි තමයි නරකටම කරලා තියෙන්නේ කියන එක ගැන දැන් කිසිම සැකයක් නැහැ. රටම අපායක්, රටම එක මලගය. අපි ඉන්නකම් එක රෝගියෙකුටවත් පාරේ මැරෙන්න දෙන්නේ නැහැ වගේ පූචානම් කතා අපි ඇහුවා. නමුත් අද ජනතාව පාරේ මිය යනවා, නිවසේ මිය යනවා, බොහොම බගෑපත්ව ආයාචනය කරනවා. වෛද්‍ය විශේෂඥයන් ඇතුළු ආණ්ඩුවට හතරවෙනි රැල්ල නම් නවත්තන්න බෑ. අනේ පස්වෙනි රැල්ලකට නම් අපේ රටට මුහුණ දෙන්න බෑ. ඒකවත් වළක්වන්න මේ විශේෂඥයින්ට මේ අවස්ථාව ලබා දීලා පැත්තකට වෙන්න කියන එක තමයි අපිට කාරුණිකව ආයාචනාත්මකව වැඳලා ඉල්ලන්න තියෙන්නේ. පුළුවන් තරම් තමන් පරිස්සම් වෙන්න ඕනේ. රට වැහුවත් නැසත් පරිස්සම් වෙන්න ඕනේ. කියලා ජනාධිපතිතුමා නිරන්තරයෙන්ම ඉල්ලා සිටින්නේ මේ වැක්සීන් එක පාවිච්චි කරන්න කියලා. දෙකම ගහපු අයට කොරෝනා මේ රෝගිය වැළඳුණා. නමුත් ඒගොල්ලෝගේ ජීවිත අනතුරකට පත් වුණේ නැහැ. එකම එන්න තක්කවත් පාවිච්චි නොකරපු අය විශාල පිරිසක් මේකට හොදුරලා මේ ගිහිල්ලා තියෙනවා. ජනතාවගේ ජීවත් වීම, ඒ වගේම සෞඛ්‍ය තත්ත්වේ, කොරෝනා වසංගතයේ වැඩපත් වීම පිළිබඳව අපි නිසි ආකාරයට රජයේ හැටියට කටයුතු කරනවා. ওই විපක්ෂයේ කියන හැටියට අපි වැඩ කරන්න ලෑස්ති නැහැ. දෙවියන්ට රට බාර දෙමු කියපු අමාත්‍යවරයාට මෙන්න දෙවියනේ ඇමති සෞඛ්‍ය ඇමති ධූරය දෙනවා. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා රටේ සමස්ත ජනතාවටත් කොවිඩ් වසංගතයට මුහුණ පාලා තියෙන අපේ සහෝදර සහෝදරියන්ටත් සෞඛ්‍ය අමාත්‍යංශයටත් දෙවියන්ගේම පිහිට ලැබේවා කියලා. මේ රට දෙවියන්නම් කරන්නේ දෙවියන්ට බාර දීලා මේ ඇමතිවරු ටික නායකයෝ සියල්ලම මේ ආණ්ඩුවෙන් අයින් වෙන්න.
රජයකට පමණක් මේ කාර්යභාරය තනියෙන් කරන්න පුළුවන්කමක් නැහැ රජයේ විදිහට වගකීම උපරිම ආකාරයෙන් ඉටු කරනවා සෑම පුරවැසියෙක් සෑම ජන කණ්ඩායමක් සෑම වෙළඳ සංගමයක්ම ස්වයංව මේ ආකාරයෙන් කටයුතු කිරීම තමයි ඉතාමත් හොඳ එහෙම ස්වයංව එවැනි පාලනයක් ඇති වෙනවා නම් මම හිතන්නේ ඒක තමයි රටක් විදිහට අවශ්‍යතාවයක් තිබෙන්නේ जनाधिपति गोटाबे राजपक्ष महता सह एक्सत जातिक पक्ष नायक रनिल विक्रमसिंघ महता तर हमुअक अद पेवेत्तुना एहिदी पवतिन वसंगत तत्वे पिलिबंदव साकच्छा करति बेनवा जनाधिपति गोटाबे राजपक्ष महता हा एक्सत जातिक पक्ष नायक पार्लिमेंतु मंत्री रनिल विक्रमसिंघ महता अतर हमुअक अद सिदुवति बेनवा ए जनाधिपति लेखम कार्यालयेदी श्रीलंकावे पवतिन कोविड वसंगत तत्वे पिलिबंदव मेहिदी साकच्छा वी तिबेनवा एति वसंगते पिटुदकीम सदा एक्सत जातिक पक्षे इदिरिपत् कल योजना मालाव संबंधेन्द रनिल विक्रमसिंघ महता जनाधिपति वरयाट पवसा एति बवै वार्ता वन्ने एसेम रनिल विक्रमसिंघ महता जनाधिपति वरयागेन इल्ला एत्ते प्रधान तींदु तीरण गनीमेदी पक्ष नायकिन दनुवत् करन लेसई पार्लिमेंतुव अद पेरवरुवे रस्वना कोविड तावकालिक विधिविधान पनत केटुम पद पिलिबंद विवादयै अद पेवत्तुने मुदल गेटुंपते वगंति किहिपयक संशोधने कर सरल बहुतरेकेन सम्मत कर गैनीमट श्रेष्ठाधिकरणे अवसर दी ऐति बव कथानायकवरया अद पार्लिमेंतुवट दैनुम दुन्ना ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරන ලද මුදල් නැමැති පනත් කෙටුම් පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය වගන්ති වලට යෝජනා කරන ලද සංශෝධනද 17 වෙනි වගන්තියේ මුළුමනින්ම ඉවත් කිරීමද මත ක්‍රියාත්මක වේ නම් පනත් කෙටුම් පත හෝ ඒ වගන්ති කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත සංශෝධනය කරන්නේ නම් පාර්ලිමේන්තුවේ සරණ බහුතරයෙන් පනත් කෙටුම් පත සම්මත කළ හැකියි සිංහලෙන් ප්‍රකාශයට පත් කරපු ඒ අධිකරණ තීන්දුව අපිට ලබා දෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි ඒක අධික නැමැති විශේෂයෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙක් විදිහට කියන්නට ඕන අපේ සෞඛ්‍ය සේවයේ වසංගත රෝග සම්බන්ධයෙන් ඉතාම හොඳ අත්දැකීම් තිබෙන පිරිසක් ලෝක මහ බලවතුන් වුන්ටත් මේ ප්‍රශ්න निराकरणे कर गनीमेदी बरपतल अभियोग तत्व्या मुलमहत् मानव समाजेटम सिधुवीति बेन भाव अप कौरुत् पिलिगत इतु अभी शटडाउन ने हेकट लॉकडाउन ने हेकट गियो अभी तो पुलुवं कम लबेन वारा आसादित हय दाह दाह दक्वाडु करन एन्नत करन क्रमवेदे क्रियात्मक करीमेदी सौख्यांश आरक्षक अंश लघु वेड कोटसक करन एकर अभी स्तुतिवंत वेनवा एन्नत टिक गेनला देन्नट ओन आंडुव मे रजे मगे अते तीनों में पल्स ऑक्सीमीटर का लेकिन मेकें तमाय ऑक्सीजन प्रमाणित देने का आसादी तो पुक्त ले अब गिदर तीनों वाला मेक लगा देने टोन अदर टोसेली जुमा बरपतले हिंग्या तीनों पे रहते टोसेली जुमा ने टोसी के नाउ शेदे हमें हमोट में कोविड 19 रोग इंटर देने का निवे लेडू सी ये कटे एक के नेक टवागे तमाय देने वेन हमो महानो टोसी 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 को गेल मांग को साजिद प्रेमदास महत्व दान ने तो वेरा दिन में गेल दिन ने देंगे कपार प्लेकनी
ගැන කිව්වා තොසි ගැන කියලා කිව්වා තුන්වෙනි එකක් නම් අනේ කියන්න දෙන්න එපා කිරියල්ල මැතුමනි අඳුරට පළාත් වල දෙවනි එන්න නැත දෙන්නේ කවදාද දවස් 90 ගෙවෙන්න ඉස්සෙල්ලා 150,000 ටම අපි අනිවාර්යයෙන්ම එන්නත් මාත්‍රාව ලබා දෙනවා අපි මෙච්චර වැක්සින් ගැහුවා එහෙම කියලා තවත් පම්පෝරි ගහලා නම් මේකට උත්තර හොයාගන්න බෑ උද්ඝෝෂණ පිටින් දාන්න යන්න එපා අධිකරණ සේවා කොමිසම ඉස්සරහට දාලා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරේ කනහ දෙනවා දේශනයක් දීලා කියනවා මහේස්ත්‍රාත් තුසායිවල විනිශ්චකාරවරුන්ට මේ පොලිසි වලින් ඉල්ලන ඉල්ලීමට ඉඩ දෙන්න කියලා මේ උද්ඝෝෂණ වලට තමන්ගේ අදහස් පළ කිරීම වලට අපේ විරුද්ධත්වයක් නැහැ හැබැයි අද ඒකේ ප්‍රතිවිපාක වලට පේන තියෙනවා මේ වෙඩි නූල්ට පත්තු කළ සජිත් ප්‍රේමදාස මහත්තයා පැත්ත කරලා ඉන්නවා කියලා කිව්වේ ඒකයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුව කියනවා ආණ්ඩුවේ දත්ත වැරදි කියලා සෞඛ්‍ය ශේෂ්ඨයේ නිලධාරි අතින් ඒ ප්‍රායෝගික ගැටලුවක් විසින් වෙච්ච දෙයක් මිසක් රජය විසින් යට ගන්න හදපු දෙයක් නෙමෙයි මේක යාවත් කාලීන කරයින් පස්සේ ඒ සම්බන්ධව පැහැදිලි කාරණාවක් ඉදිරිපත් වුණා බියසරයක් ආවම ජාතික සභාව පත් කරන්න ඕන දැන් මේ වියසගේ පටන් අරගෙන අවුරුදු එකහමාරක් එනවා මේ ජාතික සභාව පත් කළාද අද මෙතුමා නීති කියනවා නමුත් නීති ක්‍රියාත්මක කරන්නට ඇති වැඩේ මොකද්ද නැගෙනහිර පළාතේ මේ රෝගයෙන් අසදීමිය නැගේ සංඛ්‍යාව අඩුයි ඔවුන් සිද්ද සා යුනානි ක්‍රම පාරම්පරික කොහොඹ කහ පෙරුම් කායම් මේ අද්භෙහෙත් භාවිතා කරනවා අපේ රටේ ජනතාව එක පැත්තකින් එන්නත කරා ගමන් කරනවා වගේම අනිත් පැත්තෙන් දේශීය අද්භෙහෙත් වලට ගමන් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා අද රෝහල් වල ඇඳවල් නැහැ අද රෝහල් වල ICU බෙඩ් පෙරිලා ඖෂධ 40ක් මේ රටේ අද නැහැ ඇල්ෆාව ඩෙල්ටාව දැන් ලැම්ඩාව තවත් එකක් එන්න තියෙනවා කිසිම වැඩපිළිවෙලක් නැහැ කොරෝනා වෛරස් සම්බන්ධයෙන් තියෙන කමිටුවට ආයුර්වේද වෛද්‍යවරු හා පාරම්පරික වෛද්‍යවරුන්ගේ දායකත්වය ඉතාම අඩුවෙන් අපි යොදා ගන්න. මම කියන්නේ මේකට උත්තරේ ආයුර්වේදින් තියනවා කියලා. මම කියන්නේ බටහිරින් තියනවා කියලා. මේ දෙකේ ඒකාබද්ධතාවයක් ඇති කරන්න ඕන. දැම්ම රෑ 10න් 11න් 12න් පස්සේ ඇඳිරි නීතිය. මේ නයිට් ලයිෆ් එකක් අපේ රටේ නැහැ. ඇමරිකාවේ වෙන රටවල ක්‍රියාත්මක කරන අපේ රටේ නොකරන දේවල් ක්‍රියාත්මක කරලා තියෙනවා. බුද්ධිමත් කටයුතු නොකරොත් ඉදිරි මාස 1මාර 2 3 අතරත අපේ විශාල පිරිසක් මැරෙනවා. ඒ මැරෙන්නේ වැඩි හිටියෝ අපේ. හිතාගෙන ඉන්නවා දන්නේ අවුරුදු 60ට එහා පැත්තේ මේ රටේ ජීවත් වෙන්න ඕනේ නැහැ කියලා. අපි දන්නවා ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයෙන් භාගයට භාගයක්ම අවුරුදු 70 පැනපුවා. ඉන්දියානු බූතැටියේ ශ්‍රී ලංකාවට දකුණින් සාගර පතුලේ පැල්මක් ඇතිවෙමින් පවතින බව මීට වසර 17කට පෙර ආචාර්ය W.N. වෙල්සන් මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඉන්දියානු තැටිය ඉන්දියානු ඕස්ට්‍රේලියානු තැටිය හෙවත් බූතලය හා සම්බන්ධයි. ඊයේ රාත්‍රියේ කොළඹට දැනුණු භූකම්පනයට හේතුව ශ්‍රී ලංකාව පිහිටා ඇති ඉන්දියානු තැටියේ ක්‍රියාකාරීත්වයක් දැනන සොයා බැලිය යුතු බවයි අපගේ විශ්වාසය. පෙර සූදානම රටකට ඉතා අත්‍යවශ්‍ය බව කොරෝනා වසංගතයේද අපට පසක් කර අවසන්. ලෝකයේ පිහිටා ඇත්තේ බූ තැටි නැතහොත් බූතල 6ක් මත බව පැවසෙනවා. මීට අමතරව තවත් කුඩා තැටි 20කට පෘථිවි තලයේ බෙදී තිබෙනවා. පෘථිවි අභ්‍යන්තරයේ ඇති අධික උෂ්ණත්වයේ හේතුවෙන් මෙම තැටි ගමන් කරනවා. අවුරුද්දකට වරක් මෙම බූ තැටි සෙන්ටිමීටර 2.5ක් පැණි ඉතා සුළු ප්‍රමාණයකින් ලංවන බවයි වාර්තා වන්නේ. එසේ දිගු කාලයක් බූ තැටි හෙවත් තල එකිනෙක ලංවීමේදී එම මායිම් ආසන්නේ තැටි එකිනෙක තෙරපීමක් සිදු වෙනවා. එෙහිදී සිරස්ව තිරස්ව හෝ ආනතිව තැටි ලිස්සා යනවා. භූකම්පන ඇතිවන්නේ එවිටයි. වසර 17කට පෙර ආචාර්ය W.N. විල්සන් මහතා මේ පිළිබඳව දැක්වූ අදහසක් දැන් මේ තැටි ලං වෙනකොට එතන ඇති වෙන පීඩනය වැඩි වීමෙන් ඒ තැටි ආසන්න ඉහළ සහ පහළ ද්‍රව්‍යයන් ඉතාමත් තදින් උණුසුම් වෙනවා. ඉන්දියානු තැටිය ලංකාවට දකුණින් සාගර පතුලේ කිසියම් පැල්මක් සිදු වෙමින් පවතින තියෙනවා. තැටි මායිම් වල ක්‍රියාකාරීත්වයේ යම්කිසි වෙනසක් වැඩිවීමක් වෙන බව මේකෙන් ඇඟෙනවා. හැබැයි එයින් අදහස් වෙන්නේ සදා හැම අවුරුද්දෙම හැම මාසෙම අපිට භූමිකම්පාවක බලපෑමක් ලැබෙනවා කියන එක. වසරකට ලෝකේ පුරා භූකම්පන ලක්ෂ 30ක් සිදු වෙනවා. දිනකට 8000ක් පමණ සිදු වෙනවා. හැම තප්පර 11කටම සැරයක් එක භූකම්පනයක් සිදු වෙනවා. නමුත් මේ භූකම්පන ලෝකයට දැනෙන මට්ටමේව නෙවෙයි. භූකම්පන මනින රික්ටර් දාර්ශකයේ ස්වාගත් චාල්ස් රික්ටර්ගේ දාර්ශකයට අනුව මේවා විශාල භූකම්පන නෙවෙයි. නමුත් මින් ඉතා අතලොස්සක් ලෝකයට බරපතල ලෙස බලපානවා. අපේ රටටත් අනාගතයේ බරපතල භූකම්පනවලට මුහුණ දීමට සිදුවිය හැකි බව අමතක කරන්න හොඳ නැහැ. මුහුද හත්ගවුවක් තිබේදී හෝ පිටපොට ගසා සූදානම් විය යුතුයි. අප බලධාරින්ට අවධාරණය කරන්නේ නිවැරදි අධ්‍යයනයක් සඳහා ක්‍රියා කරන ලෙසයි. Thank you.
දේශීය කහවගාවට ඉඩ දෙන්න කහ ආනයනය නතර කෙරුණා. කහ අපේ ව්‍යංජනවල ප්‍රධාන සාධකයක්. කහ හිඟියත් එක්ක කහ මිලත් හොඳටම ඉහළ ගියා. තාමත් මිල එහෙම තමයි. අද කොළඹ සමහර ස්ථානවලට ඇදහැරුණු වර්ෂාව කහපාටයි. කහපාට කුඩක් ඉතිරි වෙලා තිබෙනවා. ඇදහැළුණු වර්ෂාවත් එක්ක වාහන මත තැන්පත් වුණු කහපාට කුඩ කුමක්ද කියලා දැනගන්න කාලකුණි විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු වගකිව යුතු ස්ථාන කිහිපයකට කතා කළා. ඒත් ඒ කිසිම ස්ථානයකින් නිසි පිළිතුරක් ලැබුණේ නැහැ. වර්ෂාවත් එක්ක ඇදහැළුණු මේ කහපාට කුඩ යම්කිසි විෂ රසායනිකයක් ද යන්න තවමත් පැහැදිලි නැහැ. සමහර විට කහ මිලගෙන දුක හිතුණු දෙවියු දුන්නු කහ වැස්සක්ද කියලා කියන්න දන්නේ නැහැ. කොහොම වුණත් මෙවැනි දේ ගැන අපේ රටේ නිලධාරීන් හොයන්නේ බලන්නේ දේශපාලන බලධාරීන් උපදෙස් දුන්නොත් විතරක් කියන එක මතක් කරන්න ඕනි. ඊයේ සහ අද අපේ කොටස් වෙළඳපළ පැය කිහිපයකට බිඳ වැටුණු බව වාර්තා වෙනවා. අලුත් මෘදුකාංගයක් හඳුන්වා දීමට යාම නිසා මේ තත්වය උද්ගත වූ බවයි නිල නොවන වාර්තා සඳහන් කරන්නේ. මේනිසා රජයට විශාල පාඩුවක් වූ බවද අපට තොරතුරු ලබා දුන් නිලධාරිනිය සඳහන් කළා. කොටස් වෙළඳපළ ආර්ථිකයේ ප්‍රධානතම සාධකයයි. එහි වෙනස් වීම සමස්ත ආර්ථිකයටම බලපානවා. කොටස් වෙළඳපළෙන් විදෙස් ව්‍යාපාරිකයින් කොටස් මිලදී ගැනීම සහ විකිණීම සිදු කරන බව අප දන්නවා. දළ වශයෙන් දිනකට බිලියන 2ක පමණ මූල්‍ය ගනුදෙනුවක් සිදු වෙනවා. විශේෂයෙන් කොරෝනා වසංගතයත් සමග ලෝකයේ බොහෝ රටවල්වල කොටස් වෙළඳපළ බරපතල ලෙස බිඳ වැටුණු අවස්ථා තිබුණා. එවන් පරිසරයක අපේ කොටස් වෙළඳපළ පැවැත්ම යහපත් මට්ටමක පැවතීමද අගය කළ යුතුයි. කොටස් වෙළඳපළ තවත් පහසු කිරීම වැඩි දියුණු කිරීම සඳහා නව මෘදුකාංගයක් හඳුන්වා දීමට උත්සාහ කර තිබෙනවා. මෙම මෘදුකාංගය DVP හෙවත් ඩිලිවරි වර්ෂන් පේමන්ට් ලෙස හඳුන්වනවා. වසර කිහිපයක අත්හදා බැලීම් වලින් පසුවයි මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත්තේ. නමුත් ඊයේ සහ අද පැය කිහිපයක් මෙය බිඳ වැටුණු බව වාර්තා වෙනවා. මේ නිසා රජයට සැලකිය යුතු පාඩුවක් සිදු වූ බව නම හෙළි කිරීමට අකමැති වූ බ්‍රෝකර්වරයෙකු අපට පැවසුවා. මේ සඳහා කොළඹ කොටස් වෙළඳපළ සහ ආරක්ෂක විනිමය කොමිෂන් සභාව වහාම සිය අවධානය යොමු කළ යුතු බව කොටස් වෙළඳපළ තරවකරුවන් පවසනවා. ගුරු විදුහල්පති සංගම් සහ අමාත්‍ය අනු කමිටුව අතර අද පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව හෙටට කල් දමා තිබෙනවා. මේ අතර ගුරුවරු අද සයිබර් විරෝධයක් ආරම්භ කළා. එසිය ගැටළු වලට මෙතෙක් විසඳුම් ලැබුණේ නැති නිසායි. ගුරු වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් ගුරු වෘත්තීය සමිති තුනක නියෝජිතයින් හා මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍ය අනු කමිටුව අතර අද පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල් දමා තිබෙනවා. අද පස්වරුවේ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිල නිවසේදී පැවැත්වීමට නියමිතව තිබූ මෙම සාකච්ඡාව හෙට දිනට කල් දැමූ බවයි වාර්තා වන්නේ. මේ අතර සියලු ගැටලු වලට මෙතෙක් විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් සයිබර් අවකාශය ඔස්සේ සිය නිර්මාණ අදහස් සහ සටහන් මුහුණු පොත ඔස්සේ මෙලෙස පළ කර තිබුණා. මෙතර පොදු ජන ගුරු සංගමේ ලේකම් වසන්ත හඳපාන්ගොඩ මහත්මිය ප්‍රකාශ කළේ ගුරුවරුන් ඔන්ලයින් අධ්‍යාපනයේ නිවත් වී කවි සින්දු ලිවීමට වඩා දරුවන්ට ඉගැන්වීම වැදගත් බවයි. අධ්‍යාපනයේ සඳහා තියෙන අයිතිවාසිකම හැමෝටම තියෙන දෙයක්, ඒක කාටවත් නැති කරන්න බෑ. ගුරුවරුන්ට කියලා එහෙම ළමයිට අධ්‍යාපනය ලබා නොදී ඉන්නත් බෑ. ඒක නිසා ඒ ළමයිගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමෙනුත් අපි කැප වෙනවා. ගුරුවරුන්ට මේ අය උපදෙස් දෙනවා. ළමයිට ගන්නන්නේ නැතුව ගුරුවරුන්ට කවි සින්දු ගීත හදන්න කියලා මොන පිස්සු වැඩක්ද මේක? මේ දරුව වෙනුවෙන් යුතුකම් ඉටු කරන්න තියෙන අවස්ථාව දැන් ඒක විනාශ කරලා දාලා මොන මොන පිස්සු ගුරු සංගම් නායකයෝද කියලා මට නම් හිතන්න බෑ. මේගොල්ලෝද මේ ගුරුවරුන්ට නායකත්වය දෙන්නේ? කොරෝනා රෝගයෙන් මිය යන අයගේ වගකීම විපක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණ අතරද බෙදී යන බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී
මෙරට මහජන විරෝධතා නිර්මාණය කරලා ජනතාවට පාරට බස්සලා සෞඛ්‍ය නීති රීති උල්ලංඝනය කරලා සංචරණ සීමා කඩලා බිඳලා දාලා මෙරට අහිංසක ජනතාව කොරෝනා උදුරට පත් කරන්නට මහා බරපතල අවිචාරමත් ක්‍රියාකාරකමක් විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති මනත් කරා. එහින්ද අද මෙරටේ ජනතාව කොරෝනා උදුරට ගොදුරු වෙලා තියෙන කවහෙරතනක මිය යනවනම් ඒකේ ප්‍රධාන වගකීම්ෙක් තමයි විත්තිකාරයෙක් තමයි මේ මෙරටේ වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජනබලවේගය කියන එක අපිට කියන්න ඕන කමක් තියෙනවා. අපි කනගාටුව ප්‍රකාශ කරනවා විපක්ෂය මේ නිලධාරීන් අතින් සිදුවෙන සුළු සුළු වැරදි අල්ලගෙන මේ රට ගිනි තියන්න හදන එක නවත්තන්න කියන කාරණේ. මොකද මෙය එවැනි දෙයකට සුදුසු වෙලාවක් නෙමෙයි. දේශපාලනේ පස්සේ කරත හැකි මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරලා ජනතාවගේ ජීවිත බේරගන්න ඒ කාර්යයට මුල් තැන දෙන්න. ප්‍රතිපත්තිමය වශයෙන් අඩුපාඩුවක් තියෙනවා නම් ඒ පෙන්වලා දෙන්න කියන ඉල්ලීම අපි කරනවා විපක්ෂයට. රජයේ සෑම විටම අවශ්‍ය මොහොතේ තීන්දුව ගන්නේ නැතිකම නිසා ජනතා ජීවිත අන්තරට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නම්පෙරුම මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. 30ක් 18ක් අතර ඇයිද මාස ගානකට ඉස්සෙල්ලා කිව්වා එන්නත් කරණේ කරනවා කියලා. මේ අය අදාළ රාජකාරී කරන ස්ථාන වලින් ලියුම් අරගෙන ඇවිදilla MOH ලා හම්බ වෙනවා වෛද්‍යරු ගිහිල්ලා හම්බ වෙනවා. නමුත් එන්නත් කර ඒගොල්ලෝ අපහොරලා යවනවා නැහැ අපිට නියෝග දීලා නැහැ. හැබැයි පත්තරේ දිහා බැලුවොත් ටීවී එක දිහා බැලුවොත් 18ක් 30ක් අතර එන්නත් කරනවා. හැබැයි පොළොවේ ගිහිල්ලා බලපුවාම එහෙම එන්නත් කරණයක් නැහැ. ජනාධිපතිවරයා යන්නේ කොහෙද? අගමැතිවරයා යන්නේ කොහෙද? රටේ සැබෑ තත්ත්වය කොහෙද? අර අස්සය ගියාට පස්සේ ස්ථාලේ වහනා වගේ කාලය ඉක්ුත්ුවට පස්සේ තමයි වැඩේට බහින්න ආණ්ඩුව. එතකොට වැඩේ වණ වෙලා ඉවරයි. මේ රටේ ජනාධිපතිවරයා වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු සෞඛ්‍ය අංශයේ නිලධාරීන් කියන කිසිම දෙයක් කනකට ගන්නෙ නැහැ. ඒ නිසා තමයි අද රට පුරා ස්වයංව තමන් කැමති විදියට වෙළඳ සැල් වහගෙන තමන්ට ගෙවල් වලට වෙලා තම හිසට තම අතමිය සෙවණැල්ල හැටියට මේ රටේ ජනතාවට තමන් වෙනුවෙන් තීන්දුව ගන්න වෙලා තියෙනවා. එක පැත්තකින් සෞඛ්‍ය අපේ රටේ නන්නත්තර වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් අපේ රටේ ආර්ථිකය බරපතල ලෙස කඩා වැටීමකට ලක් වෙලා තියෙනවා. දිනෙන් දින මේ රට ලෙබනනය ඇෆ්ගනිස්තානයේ තත්ත්වයට අද අපේ මේ ආණ්ඩුව පත් කරමින් යනවා. මහනුවර ඇසල පෙරහර මංගල්‍යයේ අවසන් සහ පස්වන කුඹල් පෙරහර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි. ඊයේ රාත්‍රියේ දින සුබ මොහොතෙන් සිවන කුඹල් පෙරහර වීදි සංචාරය කළා. ඇසල පෙරහර මංගල්‍යයට සමගාමීව පැවති සිවන කුඹල් පෙරහර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළේ 7:07 දින සුබ මොහොතින්. මාලිගාවෙන් පිටත් වූ පෙරහර දළදා වීදිය, ඊල් සේනානායක වීදිය, බ්‍රජ වීදිය ඔස්සේ විත් ගෙවදීම සිදු වුණා. පෙරහර කරඬුව වැඩම කරවනු ලැබුවේ රුහුණු කතරගම මහා දේවාලයේ වාසනා හස්තියයි. දෑල ඇතුන් ලෙස දළදා මාලිගාවේ ඇත්පන්තියේ සිංහරාජා සහ කැලණිය රජමා විහාරස්ථානයේ කණ්ඩුල හස්තියා ගමන් කළා. පෙරහර සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලවයි පැවැත්ුණේ. මේ අතර පෙරහර මංගල්‍යයේ අවසන් සහ පස්වන කුඹල් පෙරහර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි. මෙතර අනුරාධපුර සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය රැගත් පෙරහර ආගමික ආශිර්වාද මැදේ අද වාරියපොළ ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කළා. ඒ අනුව පෙරහර වට්ටාරම ශ්‍රී අරහත් මලියදේව රජමා විහාරස්ථානයේ වෙත වැඩම කළා. අනතුරුව හෙට උදෑසන වට්ටාරම ශ්‍රී අරහත් මලියදේව රජමා විහාරස්ථානයෙන් චූඩා මාණික්‍ය රැගත් පෙරහර අත්තනගල්ල රජමා විහාරස්ථානයේ දක්වා වැඩම කිරීමට නියමිතයි. පෙරහර ගමන් කරන අවස්ථාවේදී මාර්ග පාලනය අදාළ පොලිස් කොට්ටාස මගින් සිදු කරන අතර දැඩි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන්ට අනුකූලවයි පෙරහර පැවැත්වෙන්නේ. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවගේ ජීවිත බිලිගන්නා වකුගඩු අකර්මණ්‍ය වීමේ රෝගය පිළිබඳව වෛද්‍ය එම්.ඒ. මහින්ද කරුණාරත්න මහතා විසින් ග්‍රන්ථයක් එළිදක්වා තිබෙනවා. වසර 15ක පරිසර අධ්‍යයනයකින් පසු රජරට වකුගඩු රෝගයේ නමින් මෙම ග්‍රන්ථය ලියා එළිදැක්වීමට වෛද්‍ය එම්.ඒ. මහින්ද කරුණාරත්න මහතා පියවරගෙන තිබෙනවා. හැටන් සිට වටවල දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථ හිමියන් බස් රථ ධාවනයේ නිවත්වේ විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. එම මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථ හිමියෙකුට මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය විසින් එම මාර්ගයේ තවත් අතිරේක බස් රථයක් ධාවනය කිරීමට මාර්ග බලපත්‍රයක් ලබා දීමට එරෙහිවයි මෙම විරෝධය ආරම්භ කර ඇත්තේ. බස්නාහිර සහ සබර්ගමුව පළාත්වල ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර తాවකාලික තද සුළඟ වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු වලින් ආරක්ෂා වන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. ප්‍රධාන පුවත් විකාශයේ අවසන් නැවත හමුවෙමු රාත්‍රියේ 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.